ස්වාමීන් වහන්ස, දැන් යම් අයෙක් තව කෙනෙකුව තිරස්චීන ධර්මයන් සඳහා ආකර්ෂණය කරගන්නවා නම් එහි විපාක මොනවද ස්වාමීන් වහන්ස? මෙහෙම තිරස්චීන ධර්මය කියලා කියන්න ඕන දැන් ඔය අන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හුණියන් කොඩි වින ඕවනේ තිරස්චීන ධර්මයන් කියලා කියන්නේ. ඒකෝ මේ තිරස්චීන ධර්මයන් කියලා බුදුරයන් වහන්සේ කියන්නේ මේවා මේ විවේචනය කරනවා නෙමෙයි ඈ. බුදුරයන් වහන්සේලා කවදාකවත් විවේචනය කරන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අදාළව ධර්මය කියනවා. දැන් අපි මේ වාට සංඝයා හැටියට බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකින් හැටියට තිරස්චීන ධර්මයන් කියන්නේ අනේ ඒවා කරන්නේ විවේචනය කරනවා නන් නෙමෙයි. හේතුඵල ධර්මයන් ගලපලයි තිරිසන් ධර්ම කියන්නේ හේතුඵල ධර්මයක්. මොකද හේතුඵල ධර්මයන් කියන්නේ දැන් මේවා යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිවිණියන් කොඩිගුණ කරනකොට සද්ධාවෙන් බැහැර වෙනවා යා. ඒතකොට සද්ධාවෙන් බැහැර වෙච්ච කෙනෙක් අනිවාර්යම කොතෙන්ද වැටෙන්නේ? තිරිසන් ලෝකෙට. ඒතකොට තිරිසන් ලෝකෙට වැටෙන නිසා මේවා තිරස්සින ධර්ම කියලා කියන්නේ. ඒතකොට මේ හේතුඵල ධර්මයක් කියන්නේ කාවත් විවේචනය කරනවා නෙමෙයි. මෙතන සද්ධාව දුර්වල වෙච්ච තැන අනිවාර්යෙන්ම තිරිසන් ලෝකෙට අදාළ සංස්කාරයන් තමයි යතුළු රැස් වෙන්නේ. කවුරු කළත් ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් හදි වුණියන් තියෙන තැන්වල අනිවාර්යෙන්ම නෝනා අපි කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැර වෙනවා. සංස්කාර කෙරේ විශ්වාසයෙන් බැහැර වෙනවා. සංස්කාර කෙරේ විශ්වාසයෙන් බැහැර වෙනවා කියන්නේ තෙරුවන් කෙරේ සද්ධාවෙන් විශ්වාසයෙන් බැහැර වෙනවා. මේ බැහැර වෙච්ච තැනදී ඕනම කෙනෙක් තුළ තිරිසන් ලෝකෙට අදාළ සංස්කාර රැස් වෙනවා. പ്രേත ලෝකෙට අදාළ සංස්කාර රැස් වෙනවා. ඒකයි තිරස්සීන ධර්ම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කවුරු කළත් එවැනි තිරස්සීන ධර්මයන් තුළ හිටියොත් අනිවාර්යයෙන්ම සද්ධාව දුර්වල වෙනවා. සද්ධාව දුර්වල කෙනා අනිවාර්යයෙන්ම සතර අපායට අදාළ සංස්කාරය රැස් කරන්නේ. ඒ නිසා තමයි මේ නම දීලා තින්නේ. නැතු වෙන මොකක්වත් විවේචනය කිරීමට නෙමෙයි හේතුඵල ධර්මය.